ලස්සන ජීවත්වෙන අපි හැමෝම කැමතියි. හැබැයි එහෙමනම් රන්වන් පැහැති සමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේක පරිපූර්ණ සමක් විය යුතුයි. එහෙමනම් ඉතින් බයෝවීටා නම අපිට නිරන්තරයෙන් මතක් වෙනවානේ. ඒ නිසාම ඒ සම්බන්ධව අදවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්න ඔබ ප්‍රියකරන බොහොම හොඳින්ම සත්කාරයන් පිළිබඳව දන්න බටහිර වෛද්‍යවරියක් වන වෛද්‍ය සජානා පෙරේරා ඉන්න. සුබදාසක් ඔබට. සුබදාසක්. ඒ වගේම තමයි රංගන ශිල්පිනියක් අපිත් එක්ක ඉන්න ඔබ හැමෝම ආදරය කරන සුභාෂිනී බාලසුබ්‍රමණිය. සුබදාසක් ඔබට. සුබදාසක්. අපි මේ කතා බහ මේ විදිහට කරගෙන හොඳයි කියලා හිතනවා. හැමෝදාමත් අපි කතා බහ කරන බයෝවීටා ගෝල්ඩ් ගැනනේ. එතකොට දැන් අද දවසේදී සුබත් අපිත් එක්ක ඉන්නේ හින්දම මට හිතෙනවා මේ බයෝවීටා රේඩියන් ගැන කතා කරොත් හොඳයි කියලා. ඔව්. කතා කරමු. ඒක තමයි. මාත් හිතා රේඩියන් ගැන ඇත්තට මට ගොඩක් කතා කරන්න හම්බ වෙලා තියෙන ඇත්තටම තිසක ගෝල්ඩ් ගැන විතරයි. ඉතින් මමත් ඇත්තටම හරියට කියන්නේ ගොඩක් ආසාවෙන් ආවද රේඩියන් ගැන කතා කරන්න ඇත්තටම. හොඳයි. ඒක හින්දම දැන් මේ අපිට කියන්නකෝ දැන් බයෝවීටා රේඩියන් වගේ විශේෂයෙන් හඳුන්වා දෙන්නට උත්සාහ කරන්නේ මොකද්ද තියෙන වෙනස කියන කාරණාව? වෙනස ඇත්තටම ඒක ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මම හිතන්නේ තරුණ ගෑනු ළමයි කියලා කියන්නේ තරුණ කාන්තාවන්ට ගත්තත් කාන්තා පක්ෂයට විතරක් නෙමෙයි මම හිතන්නේ කුරුල්ලෑ කියන එක පුරුෂ පාර්ශවයටත් ගොඩාක් කියන්නේ ඔය ටිකක් අර growing up age එකේදී තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි හිතුවා කියන්නේ මම හිතන්නේ බයෝවීටා පවුලෙන් මම හිතන්නේ රේඩියන්ට් එක විශේෂයෙන් හඳුනලා දීලා තියෙන්නේ ඇත්තටම මේ කුරුලෑ ආසාදන වලින් ඒ කියන්නේ සෆර් කරන කට්ටියට. ඒක තමයි රේඩියන්ට් එකේ ඇත්තටම සුවිශේෂීත්වය වන්නේ. මොකද කුරුලෑ ඇත්තටම ගොඩාක් ඒක කියන්නේ මූණේ තිනකොට ඒක අර ඔළුවේ තියෙන හෙන ලොකු ප්‍රශ්නයක් වගේ හැමෝටම දැනෙන එක. මමත් ඇත්තට මේ කාලේදී හරි ලොකු ප්‍රශ්නයක් කරගත්ත කුරුලාව කියන එක. ඒක ඇත්තටම ළමයිගේමත් කියන්නේ මානසික ඒ කියන්නේ මේක කොච්චර මානසිකව බලපානවද කිව්වොත් ඒක කෙනෙකුගේ අර ආත්ම අභිමානයට තක්වා බලපාන්න පුළුවන්. ඒක නිසා ඔක්කොටම කලින් කුරුලෑ අයින් කරගන්න ඕනේ. එතනේ කුරුලෑ අයින් කරගන්න කියන්නේ ඔන්න බයෝවීටා පවුලෙන් ගොඩක් උදව් කරලා තියෙන විශේෂය කියන්නේ zinc අඩංගුව, beta carotene, ඒ වගේම vitamin B complex එක, iodine, ඒ වගේම ගොඩක් අනිත් ඛනිජ ලවණ එකතු කරලා හොඳ ලොකු composition එකකින් ඔන්න මාකට් එකට දාලා තියෙන රේඩියන්ට් එක. හොඳයි. අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සුභා. මෙන්න මෙහා ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මට වයස අවුරුදු 22යි. සමහරින් පැහැපත්. ඒත් ලොකු ලොකු රතුපාට කුරුලෑ එනවා. ක්‍රීම් ගෑවම අඩු වුණත් ක්‍රීම් එක නැවතුම ආයි එනවා. මේකට සුදුසුයිද කියලා අහන බයෝවීටා රේඩියන්ට් එක. අනිවාර්යෙන් සුදුසුයි කියලා තමයි කියන්න පුළුවන්. and also රේඩියන් කියන්නේ ටීනේජ් ලාට ඒ ඒජ් කැටගරි එකේ ඉන්න ඇයටම තියෙන ස්පෙસિෆික් එකක් කියලා කියන්න පුළුවන්. so මට ඒක හොඳටම by experience කියන්න පුළුවන්. and also දැන් තිසංක ඩොක්ටර්කින් ඇහුවා වගේ බයෝවීටා and ගෝල්ඩ් එකට තියෙන වෙනස මොකද්ද කියලා මට ඒකට කියන්න පුළුවන්. මොකද මට ඒ දෙකම දැන් මම යූස් කරලා තියෙන නිසා මට by experience ඒකේ වෙනස හොඳටම දැනෙනවා. රේඩියන් මං කලින් යූස් කළේ අවුරුදු එකමාරක් විතර රේඩියන්ට් යූස් කළා. එයාට තිබුණු ප්‍රශ්නෙම තමයි මටත් තිබුණේ මගේ ස්කින් එක ගොඩක් ඔයිලි. ඉතින් ඔයිලි කියන දේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනකොට තමයි පිම්පල්ස් and blackheads, whiteheads වගේ ගොඩක් දේවල් ඇති වුණේ. ඉතින් එතනදී මට රේඩියන්ට් වලින් ඇත්තටම හොඳ රිසල්ට් එකක් ලැබුණා. within 2-3 months වලින් මට පිම්පල්ස් කියන දේ නැති වෙලා ස්කාසුත් නැති වෙන්න ගත්තා. and දැන් මාස එකමාරක් විතර මම ගෝල්ඩ් එකට වෙනස් වෙලා තියෙන්නේ. ඇයි රේඩියන්ට් එකෙන් ගෝල්ඩ් එකට වෙනස් වුනේ කියලා අහන්න පුළුවන්. මේ දවස්වල ගොඩක්ම මම ඉන්නේ ඉන්දියාවල. ඉතින් මේ ඉන්නවට වැඩිය රස්නේ ගොඩක්ම දැන් වැඩි. එතකොට ඔයිල් කියන දේ අවුවට ගියාම තවත් වැඩි වෙනවා. අනික මේකප් එකත් එක්ක ඉන්නකොට තවත් ඔයිලි වැඩි වෙනවා. ඉතින් මට රේඩියන්ට් එකට වැඩිය තව ස්ටෙප් එකක් උඩට යන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා මම ගෝල්ඩ් එකට ගියා. දැන් දෙකේම වෙනස හොඳටම දන්නවා. ඇයිගේ ප්‍රශ්නට අනිවාර්යෙන් රේඩියන්ට් වලින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ගම්පොල විදර්ශන තමයි ප්‍රශ්නේ යොමු කරලා තිබුවේ. ඇයිටම හොඳ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන වෛද්‍යමේනි මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. කාංචනා වනිගසූරිය ගිරිගම්පල ඉදලා අනේ ડોක්ටර් මම ආස බයෝවීටා ගෝල්ඩ් එකට මම අවපැහැ නැහැ අවපැහැ වෙලා තියෙන්නේ අනික තෙල් වෙන නිසා හැම තෙල් වෙන නිසා ඒතකොට කුරුලෑත් තියනවා දැන් බයෝවීටා ගෝල්ඩ් එක ගත්තොත් කමක් නැද්ද කියලා තමයි අහන්නේ කාංචනා නේද කාංචනා ඔයා මුලින් මං හිතන්නේ සුභා ගත්තා වගේ රේඩියන්ට් එක ගන්නවට කුරුලෑ තියෙනවා නම් ඔයාගේ හැම ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙනවා ඔක්කොටම කලින් කරගන්න මේ කුරුලෑ වලට ඇත්තටම ගොඩක් කියන්නේ හේතු වෙන්නේ අපේ ස්කින් එක ඔයිත් කියන්නේ මේද ග්‍රන්ථි කියන්නේ රෝම කූපත් එක්ක තියෙනවා කියන්නේ අපේ හෙයා ෆොලිකල් එකත් එක්ක තියෙනවා කියන්නේ මේද ග්‍රන්ථි මේවා ටිකක් කිසියම් හෝ කියන්නේ එක එක්කෙනාට එක එක වෙන්න පුළුවන් හෝමෝන් රියක්ෂන් හින්දා වෙන්න පුළුවන් ඒ වගේල ඉන්ෆෙක්ට් වෙලා වෙන්න පුළුවන් ඒ කියන්නේ ගොඩක් දූවිලි දාඩියත් එක මේ රෝම කූප ඇතුලේ තියෙන මේ මේද ග්‍රන්ථි
හයිපර් ඇක්ටිව් වෙලා ඊට පස්සේ එතන එක ගිහිල්ලා හිර වෙලා ඊට පස්සේ ඒක වයිට් හෙඩ්ස් ගිහිල්ලා බ්ලැක් හෙඩ්ස් ගිහිල්ලා ඊට පස්සේ ඇක්නි තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිය ඔයා ඔක්කොටම කලින් කරගන්න ඕන වාගේ මේ මේද ග්‍රන්ථි තියෙන කියන ඒවා කන්ට්‍රෝල් කරගන්න. ඒ කන්ට්‍රෝල් කරන්න ගොඩක් උපකාරී වෙනවා රේඩියන්ට්. මොකද ඒකේ zinc oxide අඩංගු වෙන හින්දා. මොකද ඒකෙන් ඔයාගේ මේද ග්‍රන්ථි ටික ඔක්කොම කම්ප්ලීට්ලි ටිකක් අර කන්ට්‍රෝල් කරගත්තට පස්සේ වට පුළුවන් ගෝල් දෙකට මාරු වෙලා ඒකේ තියෙන අර ග්ලූටතයෝන් බීටා කැරොටින් එකෙත් ගොඩක් තියෙන. ඇත්තටම කම්පොසිෂන් එක ඔයා කඩේට ගියාම බලන්න දෙක අරගෙන ගෝල් දෙක රේඩියන්ට් එක ගොඩක් ඒ කියන්නේ සිනිඳු වෙනසක් තියෙන. නමුත් ඒ සිනිඳු වෙනස ලොකු වෙනසක් කරනවා ප්‍රොඩක්ට් එකේ තියෙන චූටි වෙනස ලොකු වෙනසක් කරන කුරුලෑ තියෙන කෙනෙකුට. ඉතින් ඒක නිසා ඔයා මුලින් රේඩියන්ට් එක අරගෙන මාස 3ක් ගන්න. ඊට පස්සේ අපිට කියන්න කොහොමද කුරුලෑ තත්ත්වය කියලා. ඊට පස්සෙ ගෝල් දෙකට වෙනස් වෙන්නේ කාංචනා. දුරකථන අංකය මතක් කරන්න මේ දුරකථන අංකයේ නැමතුමක් ලබා ගැනීම හැකියාව තියෙන 0775 කියන දුරකථන අංකය වගේම 796 කියන දුරකථන අංකයෙන් තමයි බැමතුමක් ලබා ගත යුත්තේ. 0775013 795 0775013 796 ඒ වගේම තමයි අපි ලිපිණේ මතක් කරන්න මේ ලිපිණේ ටිකත් සියලු තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. ආයිෆෝම ඇන් නියුට්‍රා පුජලික සමාගම මායිලිය ජායල කියන ලිපිණේ. ඒතර තව ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. මං හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා මට හිතෙනවා මං අහන ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා. ඔබෙන් දැන් ඔය තෙල් සහිත සමක් පිළිබඳවනේ කතා බහ කරන කුරුල්ලෑ සහිත සමක් පිළිබඳවනේ නිසාම ඔබටත් ඒ වගේ සමක්ද මුලින්ම තිබ්බේ කියන කාරණාවත් ඒ වගේම තමයි මේකේ පාලනය සිද්ධ වුණේ බයෝවීටා රේඩියන්ස් අරාර කියන කාරණාව තමයි මට වැදගත් වෙන්නේ. අනිවාර්යෙන් මට ඔයිලි ස්කින් එකක් තිබුණා කියන්නේ ඇත්තටම ගෙදර කැමත් එකත් එක කන්ට්‍රෝල් කරගන්න බැහැ. මොකද අපේ ගෙදර කැම හදන්න ගොඩක් වෙලාවට කර්ඩ් එළඟි තෙල් වගේ තැමිල්ලාගේ ගෙදර ගොඩක් ඒවා යූස් කරනවා වැඩේනේ. ඉතින් අපේ ගෙදරත් ඒ විදිහට තමයි අදටත් කැම හදන්නේ. ඉතින් ඒකෙන් මට ඔයිල් කින දේ කන්ට්‍රෝල් කරගන්න ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේ වෙනකොට කුරුලා ප්‍රශ්නිතයි and also oil control වෙලා ඒ දේවල් කරගන්න පුළුවන් උනේ ඇත්තෙන්ම බයවිටා කියලා මම එකෙම කියනවා. හොඳ එතකොට මේ තෙල් සහිත සමක් තියෙන කෙනෙක් කළු වෙනවද? අනිවාර්යෙන්. කෙනෙක් oil skin එකක් තියෙන කෙනෙක් අවුවට යනකොට නැත්නම් එයා කියන්නේ නිතරම මේකප් දාලා එමින් ඉන්නකොට මේකප් එක උනත් තක් ගාලා ඒක අපේ කෙනේ ෂේඩ් එක වෙනස් වෙන්න ගන්න oil skin එකක් තිබුණොත් and also oil skin එකක් තියෙන කෙනෙක් මේකප් එක තාගෙන එළියට අවුවට ගියාමත් අපේ skin එක damage වෙනවා. ඒක මම හිතන්නේ ෆිල් එකේ ඉන්න ගොඩක් දන්නවද? දැන් mostly girls ලා ගොඩක්ම දන්නවා. මොකද මේකප් කරගෙන එළියට ගිහලා ආවම ඊට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම oily skin එකක් තියෙන කෙනෙක්ගේ හැම කළු වෙන ගන්න, ඒ කියන්නේ normally තියෙන skin එකකට වැඩිය කළු වෙනවා වැඩි. ඉතින් ඒක control කරගන්න පුළුවන් පයවිටයි. හොඳයි, ඊළඟ කාරණාව වැදගත්ම කාරණාව. දැන් අපහැගෙන් විච්ච එහෙම නැත්නම් කළු වෙච්ච තෙල් සහිත ගතියත් එක මේ දූවිලි අනම්මන එකතු වෙච්ච සම පැහැපත් කළේ බයෝවිටා ගෝල්ඩ් නැත්නම් රේඩියන්ට්? මට නම් මුලින්ම රේඩියන්ට් තමයි. And also තව එකක් තමයි, අපි දැන් කැප්සුල් එකක් විටමින් එකක් මොකක් හරි දෙයක් ගන්නවා කියලා එකම මතයකින් අපේ කෑම and also අපි කරන හැබිට්ස් හරි විදියට කරේ නැත්නම් ඒකත් ඇත්තටම ප්‍රශ්නයක් තමයි. මම බයවිටා ගන්නවා නිසා මට ඕන විදියට අවු යන්න පුළුවන් and ඕන කෑමක් කන්න පුළුවන් කියලා අයිඩියා එකක් තියෙනවා නම් ඇත්තටම ඒක වැරදි නේද ડોක්ටර්? අපි හැම නිතරම ක්ලීන් එකේ තියාගන්න අපි දැනගන්න ඕන and also අපිට තියෙන ප්‍රශ්නේ ඔයිලි නම් ඒක ෆුඩ් වලිනුත් කන්ට්‍රෝල් කරගන්න අපි ඒක දැනගන්න ඕනේ. ඒත් එක්කම බයවිටා ගත්තොත් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හොඳයි, ඒ නිසාම තමයි අපි මේ සම්බන්ධව කතා බහ කළේ. ඔබටත් හැකියාව තිබෙනවා මේ විදියටම පාවිච්චි කළ බ්‍රෑන්ඩ් බයෝවිටා පාවිච්චි කළොත් එහෙම වෙනසකට ලක් වීමේ හැකියාව තියෙනවා. අපි දුරකථන අංකය මතක් කරන්න, මේ දුරකථන අංකයෙන් තමයි ඔබ ඇමතුමක් ලබා ගත යුත්තේ. විටයි නිෂ්පාදන සම්බන්ධව දැන ගියා ගැනීම හැකියාව තියෙන 0775 103 795 0775 103 796 ඒ වගේම තමයි ලිපිණේ මතක් කරන්න, මේ ලිපිණේට ගියත් සියලු තොරතුරු දැන ගැනීම හැකියාව තිබෙනවා. ආයිෆෝම ඇන් නියුට්‍රා පුජලික සමාගම මායිලිය ජයලකින් ලිපිණේ කතා බහ නිමා කරන්න සූදානම්. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා, ඒවට ඉදිරි සතිවලදී උත්තර දෙමු. අපි අද දවසේදී කතා බහට පැමිණීම සම්බන්ධව සජානා පෙරේරා වෛද්‍යමිට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි සුභාෂණී බාලසුබ්‍රමණියම් රංගන ශිල්පිනිය බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා.